ඔතන්ට තමයි කතා කරන්න ඕනි. නමුත් අපිට මේ ධර්මයේ අවදි කරලා ඒ තුළ මේ ඇයට බෝපැල වගේ අර පුංචි අංකුර වගේ මේගොල්ලන්ට මේ බෝධි අංග වැඩෙන්න ඉඩ දෙන්නවා. යාල දුකින් මිදෙලා නැහැනේ. අනේ ඒ ගමම්ම දැස් අරගන්න හැම හැමෝම තම තමන්ගේ දිහා අනුන්ගේ දිහා බලනට වැඩිය තමන් දිහා බලන එකත් හොඳයි. තමන්ගේ කටේත් හරි කෙරුණොත් තමයි එක්කෙනෙක් හරි මේ සසර ඕගේ මිදෙන්නේ. නැත්තම් හැමෝම කාගේ හරි පස්සෙයි. පස්සෙන් ගිහිලා කවදාවත් එක වෙන්නේ නැහැ. තමන්ම තමන්ගේ සිත දැකලා මිදෙන මඟ හඳුනගෙන යන්න ඕනේ. මේකේ වෙන දහමක් නැහැ. මනෝ පුබ්බංගම ධම්ම. මේ සියල්ලම මනස මූලිකයි. චිත්තේන නියති ලෝකේ. සිත තුළම වෙන ලෝකයක්. මේක වෙන වෙන කයිවාරු ගාලා කතන්දර කියලා මේක තවත් අනන්න එපා කියලා අපි අපේ ආමඳුරුන්ට කියන්න කැමතියි. හොවා ඔබට තාම තේරලා නැත්තම් හොයා ගන්න කොහොමද? ඕක තමයි බුද්ධ දේශනාවේ තියෙන්නේ. මේක නෑ කේක් කපන්න කෑලි නෑ මේක. මේක නිර්මලව තියෙන. තම තමන්ට ඕන විදිහට හැඩතල දාලා කපාගෙන කන්න පුළුවන් කේක් එකක් නෙමෙයි මේ බුද්ධ ධර්මය කියන්නේ. ඒකේම හැඩතල නෑ. මේක අපිට දකින්න කිසිම දෙයක් හම්බ වෙන්නේ නැහැ. නිස්සත්ව නිජීව ශුන්‍ය. ඉතින් අපි එතනට අනුගතව කටයුතු කරන්න ඕනේ. හොඳම කමටහන මේ අන්තිම හුස්ම බිඳුවයි. ඒක හැම මට්ටමකටම ගැලපෙනවා. පෘථග්ජන කෙනෙක් වුණත් අනේ මම මැරෙනවානේ කියලා හිතුවත් ලොකු දෙයක්. ඒ තුලම නිවන් මාගයි හමු වෙන්නේ. ඒකනම් ඒකාන්තයි. අරහත්ත්වයට යනකම්ම මේ ෂණ සම්පත්තිය කියන්නේ මේ ෂණේවත් පවතින්නේ නැහැ කියන එකයි. එහෙනම් එතන තියෙන්නේ මේ අන්තිම හුස්ම බිඳුවයි. අවසානයේ කාලක්‍රියා කරනවා නම් ඔබ සියල්ල අවසන් කරලා නම් ඒත් වෙන්නේ ওই ටිකමයි. මේ අන්තිම හුස්ම බිඳුවයි. මේක තමයි ධර්මයේ තුල අපි දකින වටිනාකම තමයි. මේක දැනෙන හැම මොහොතකදීම දෙයක් වෙනවා. ඒක තමයි මානි දුර වෙනවා. මමයා දුර වෙනවා. මමේ ඉතුරු වෙන්නේ නැහැ හැම මොහොතෙම මැරෙනවා කියන එකත් හැම මොහොතෙම මේ මොහොත විතරයි කියන එකත් සී වෙන හේතුව. එහෙනම් මේ හොඳම කවටහන තමයි මේ අන්තිම හුස්ම බිඳුවයි. ඊගාව හුස්ම බිඳුව ප්‍රභාස්වරයි. එහෙම නේද වෙනින්දා? එහෙමයි අරණා. හොඳයි නහස දැන් හොඳට වරහ වෙලා නේද වෙනින්දා? අපි ඒක කතා කරමු. හොඳයි වෙනින්දා. තේරුම් ගන්න. අරන් රෙකෝඩ් එහෙමයි අරන් ස්ටුඩක්. හොඳයි හොඳයි පොඩ්ඩක්. කෝල් එක කට් කරලා ගන්න. හොඳයි හොඳයි. එහෙමයි. හොඳයි. තක එකයි ගිහින්ට කතා කරන්න බැරි වෙලා තියෙන්නේ. මේ බුදුන් වහන්සේ වගේත් නෙමෙයි දැන් ඉන්න භික්ෂුන් වහන්සේ. බුදුන් වහන්සේ ඕනම කෙනෙක්